හලෝ ආලකතු වෙන්නේ ද වොයිස් ශ්‍රී ලංකා එක්ක. ඉතින් හැම තිස්සෙම ද වොයිස් ශ්‍රී ලංකා කියන්නේ වෙනස්ම අත්දැකීමක් ගේන platform එකක් එක්කම අමතක නොවන තරු බිහි කරන තැනක්. එහෙම තරුවක් තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ නටාෂා කොහොමද? හොඳයි අක්කි. හරිම ලස්සනට සතුටින් ඉන්නවා කියන එක පේනවා. වොයිස් එක්ක ඔය ලස්සන ගමනක් ආවා. ඔයාගේ performance අදටත් කට්ටිය කතා කරනවා. අදටත් නටාෂා මිස් වෙන තැන් කියනවාට ආදරය කරන අයට. එතකොට ඒ point එකේ ඉඳන් ඔයා ද වොයිස් ගමන දිහා බැලුවහම කොහොම හැඟීමක්ද දැන් දැනෙන්නේ? ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. මොකද හිටපු තත්ත්වෙත් එක්ක අපි හැංගිලා හිටපු කට්ටිය. කොහෙද හැංගිලා හිටියේ? ඇත්තටම ඒක හරි අහිංසක විදියට කිව්වේ. කියන්නේ කියන්නේ. ඇත්තටම කියන්නේ හැංගිලා වගේ තමයි හිටියේ. මම එළියට එන්න බය වුණා. අම්මි තාත්තිය වගේම කැම්පස් එකේ අපේ සර්ලා අපේ ඇඩ්මින් එකේ කට්ටිය කියපු හැටියට මම ඉතින් මේකට ආවා. ඇවිල්ලා මේතා කාපු දුරගෙන ගොඩක් සතුටුයි. දැන් ගොඩක් පිරිසක් අඳුරනවා. ඒ වගේම ගොඩක් පිරිසකගේ ආදරය ලැබෙනවා. ගොඩක් අය කතා වෙනවා. ඒ කියන්නේ මේ මම නැතුව නිකන් අඩුවක් වගේ දැනෙනවා කියන. එතකොට ඇත්තටම නියතමානී සතුටක් දැනෙනවා. අනේ බලන්න. එහෙම හැංගිලා ඇත්තටම හිටියේ ඔයා අද වෙනකොට කොච්චර දෙනෙක්ගේ ආදරයක් ලබන කෙනෙක් වෙලාද. ඔයා මෙන්ෂන් කරා යුනිවර්සිටි එක ගැන. වාට සතුටු නැද්ද යුනිවර්සිටි එකත් එක්ක සම්බන්ධ වෙලා මේ කරන වැඩක ඔයත් ඉන්නව නේද? අපි මතක් කරුවොත් එහෙම SLT Sirasa යුනිවර්සිටි එක ගැන කොහොමද ඔයාට ඔයාගේ යුනිවර්සිටි එකත් එක්ක සහ ඒ අයගෙන් කොහොම සපෝට් එකක් දුවාට ලැබෙන්නේ? ඇත්තටම ඒ කැම්පස් එක මට ගොඩාක් වටින් තරම්. මොකද අපිට පුංචි ලකුණු ප්‍රමාණකින් කැම්පස් යන්න බැරි වෙච්ච කට්ටිය. ඉතින් ඒ වෙලාවේ මේ කැම්පසේ මියුසික් ඩිග්‍රී එක තිබ්බා. මේක විතරයි මං ඉතින් දැනට මියුසික් තියෙන්නේ ඩිග්‍රී එක. කියන්නේ ප්‍රයිවට්. ඉතින් අපි ආවා. ඇවිල්ලා දැන් වැටික් කරගෙන යනවා. මේක ප්‍රැක්ටිකල් සයිඩ් එක තියරි සයිඩ් එක හොඳටම කරනවා. මේ විශේෂයෙන් වෝකල් ට්‍රේනිං පැත්ත ගොඩක්ම කරනවා. ඉතින් ඇත්තටම හොඳ කැම්පස් එක. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි හිතනවානේ අපි ගොඩක් වෙලාවට දේවල් කම්පයර් කරනවානේ. විශේෂයෙන් අපි අධ්‍යාපන කටයුතු වලට ආවම ඒ දෙයින් කොච්චර දෙයක් කියන්නේ අපි තෝරගන්න ඉන්ස්ටිටියුට් එකෙන් කොච්චර දෙයක් අපේ ජීවිත වලට ලැබෙනවාද, ඒකේ ගුණාත්මක භාවය. එතකොට ඒකේ හිස්ටරි එක මේ හැම දෙයක්ම අපි බලනවා. ඔයා කොහොමද SLTC එක තෝරගන්නේ? ඔයා කොච්චර විදිහක රිසර්ච් එකක් කළාද? ඔයා දැකපු විශේෂ දේවල් මොනවද? මම කැම්පස් එක යන්න බැරි වෙච්ච හින්දා මම ඇත්තටම ජොබ් එකක් කරගෙන හිටියේ. ඊපස්සේ මගේ මහපි ලෙක්චර් එකනේ. ඕකේ. එයා තමයි කිව්වේ මෙහෙම කැම්පස් එකක් තියෙනවා නදිකසේ තමයි කරගෙන යන්නේ මියුසික් ෆැකල්ටි එක කියලා. ඉතින් මම සර්ච් කරලා බැලුවා. පත්තරවලක් තිබ්බා. ඉන්ටර්නෙට් එකේ බලලා ඔක්කොම කරලා හැම විෂයක්ම තියෙනවා. ඉතින් මටත් ආසයි තුන ට්‍රයි කරලා බලන්න. මොකද ඩිග්‍රී එකක් තියෙනක ඇත්තටම වටිනවා. මේක ගොඩක් ස්ටෑන්ඩඩ් කියලා කිව්වා. ඉතින් අපි තමයි මුල්ම බැච් එක මියුසික් වල. ඕකේ. අපි සේවත් බැච් එක. ඉතින් මේ ඇත්තටම දැන් සෑහෙන දිග ගමනක් කියලා තිනවා. තව චූටි කාලය තියෙන ඉවර වෙන්න. තව මාස 10ක් වගේ කාලයක්. දුකයි ඉතින් යන්න. ඉතින් ඇත්තටම හොඳ දෙයක් ලැබුණා. මං හිතියට වඩා උසස් තත්ත්වයකට ආවා. ඔයා සතුටුයි නේද? ඒ කියන්නේ උපරිම මෙන් වාගත තීරණය ගැන. අනිවාර්යයෙන්. තෝරගත් යුනිවර්සිටි එක ගැන. අනිවාර්යයෙන්. නයිස්. ඔය හැම දෙයක් එක්කම නටාෂාද ආව වෙලාව ඉඳන් අයියෝ මොබයිල් ෆෝන් එකෙන් පෙන්වන මේගොල්ලන්ගේ යුනිවර්සිටි එකේ තිබුණ ෂෝස් මේ දවස් ගානට තිබුණලු ෂෝස් තුනක්. ඒකේ මෙමරිස් කියමුක මොනවාද ඒ ෂෝස් මොන වගේ? ඒ කියන්නේ ඒක ඇත්තටම එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටි එකක් වගේනේ. කියන්න කේ දේවල් ගැනත් අපිට. මුලින්ම සත්‍යරුදානේ තිබ්බා අරුදු උත්සවේ. ඉතින් අර මේකේ තිබ්බා වගේම ඉවෙන්ට් එකක් කළා. ආ වොයිස් වගේම. ඕකේ. කළා වගේම එක. ඉතින් ඒකේ අර අවුරුදු කුමාරිය ටික අරගෙන සින්දුව ලයිව් කියාගෙන ඒගොල්ලොත් එක්ක ඩාන්ස් කරලා එහෙම එකක් තිබ්බා. ඒ වගේම හෝලි ඉවෙන්ට් එක තිබ්බා. ඒක ඩාන්ස් කරා සිංගර් අයව කරා. ඒ වගේම ඊට පස්සේ තිබ්බ කල්ආරමල් කියලා ප්‍රෝග්‍රෑම් එකක්. අර ඒකේද ඔය ලස්සන කැන්ඩල්ස් එහෙම අර ලයිට් ඔකේ. ඩුවට් එකක් සිං කරා පසිඳු මේක. ඉතින් මේ ඒක ඇත්තටම හැමදෙම ෂෙයා වුණා. ඒකත් මාර සතුටුයි. ලස්සනට වැඩේ වුණා. ඒ වගේ ෂෝස් ගොඩක් තිබ්බ. තව ඉදිරියටත් එකක් තියෙන්න තියෙනවා. ඉතින් ඒක ගැනත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නයිස් නයිස්. ඒ කියන්නේ ඇත්තටම තියරි වලට විතරක් ලිමිට් වුණ තැනක් නෙවෙයි නේද SLTC කියන්නේ. කියන්නේ ගොඩක් ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා. හරි. ඔය හැම දෙයක් එක්කම ඔයා වොයිස් එක ගමනක් ආවනේ. එතකොට වොයිස් එනවා කියන්නේ ඔයා අඳුරන කට්ටියට, ඔය වගේ යුනිවර්සිටි එකේ කට්ටියට අර පොඩි විශේෂ දෙයක්. ඒ අයට ඔයා ගැන දිහා, ඒ කියන්නේ ඔයා දිහා බලලා සතුට වෙන්න පුළුවන් විදිහ දෙයක්. එතකොට වොයිස් ගියාට පස්සේ කොහොමද යුනිවර්සිටි යාළුවන්ගේ, එතකොට ලෙක්චරර්ස් ලාගේ කොහොමද ෆීල්බැක් එකේම?
එයාලට ඇත්තටම සතුටුයි මොකද එයාලා දැක්ක විදිහට මම හරිම ෂයි කෙනෙක්. ඉතින් මේ හැම වෙලේම මට කියන්නේ පොඩ්ඩක් ලැජ්ජාව අරගන්න. ඉතින් මේ ඊට පස්සේ ඇත්තටම මේ අන්තිමට මගේ සර් කිව්වා හොඳම ස්ටුඩන්ට් කෙනෙක් මගේ කියලා. මම ඊට පස්සේ ඒකත් එක්ක මම අම්මලත් කිව්වා සර්ලත් කිව්වා මම නිකන් ෆයි කරලා බැලුවා. පස්සේ මම එකපාරට ඉදිරියට යන්න දිගටම යන්න ගත්තා. ඊට පස්සේ ආස හිතුණා එහෙම කරගෙන ගියා. පස්සේ දකින්න දකින්නතල හැමෝම අනේ ඔයා කවදායි සිං කරන්නේ එහෙම අහනවා. ඉතින් අර ෆොටෝස් ගන්න එනවා නිකන් මට චුට්ට ලැජ්ජයි. ඕකේ ඒ වුණාට ඉතින් ඇත්තටම සතුටු වියදකට අර පොඩි ආඩම්බරයකුත් තියෙනවා. සතුටු ආඩම්බරයක් ඇත්තටම. මාණික ඒගොල්ලෝ කියනවා ඇඳුම් පැළඳුම් වෙනස් වෙලා ලස්සන වෙලා එහෙම කියනවා. ඉතින් මේ ඇත්තටම සතුටු මේ ආපු ගමන ගැන කියන්නේ හැමෝගෙම පුෂ් එකත් එක්ක මේකෙන් මේ අපේ වොයිස් එකනොත් ලැබුණු සපෝට් එකත් එක්ක ඒගොල්ලන්ගේ ලැබෙන ආදරය ගැන සතුටුයි. නියමයි වොයිස් එකයි වගේ යුනිවර්සිටි ලයිෆ් එකයි මේ හැම දෙයක්ම එකතු වෙලා වෙනස්ම ගමනක්. ඉතින් අපි මේ පැත්තේ දැන් ඔයාලට බ්ලෙසින්ග්ස් එකතු කරනවා, විෂස් එකතු කරනවා, ඔය යන ගමන තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ගුඩ් ලක් නතාෂා. Thank you Akki. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ලස්සන මෙමරිස් ආයේ ආයේ මතක් කරගන්නේ. මොකද ද වොයිස් කියන්නේ මෙමරිස් හැමදාම අලුත් කරන්න පුළුවන් තැනක්. ඉතින් අද දවසේ මේ මෙමරිස් අලුත් කරගන්න අපිට ගොඩක්ම ලොකු සපෝට් එකක් දුන්නේ SLTC රිසර්ච් යුනිවර්සිටි එක. Thank you so much අපිත් එක්ක එකතු වෙලා හිටියට. See you guys again.